කෙනෙකුගේ යටිසිත ඔවුන් ගැන බොහෝ දේවල් පවසනවා යටිසිතේ තමාගේ රහස් ආශාවන් සහ තමාගේ සිතට කරදරකාරී වන දේවල් රඳවාගෙන සිටිනවා අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි අපගේ යටිසිතේ සිටිවිලි වලට බලපෑම් කිරීමට අපගේ වටපිටාව සමත් වෙනවා සිතන්න ඔබ සිටින්නේ කුඩා ගබඩා කාමරයක කියා අප එවන් රූපයක් ඔබට පෙන්වනවා එහි ඇති ඔබගේ ඇස ඉක්මනින්ම ගැටුණු හෝ ඔබ එතන තිබෙනවාට අකමැති එතනින් ඉවත් කරනවාට කැමැති යමක් තිබෙනවා නම් එයින් ඔබගෙන අපට පැවසිය හැකි බලන්න මේ අතරින් ඔබගේ ඇස ගැටුනේ කුමක්ද කියා ඔන්නේ අනුවයි ඔබගේ යටිසිත අපි කියන්න යන්නේ එහෙනම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා video එකේ ඉස්සරහට යමු is il idea අංක 1 ඔන්චිල්ලාව ඔන්චිල්ලාව සංවේදී ක්‍රීඩා සහ ආශාවන් සංකේතවත් කරනවා. එයින් අදහස් කරන්නේ ඔබට යම් තද ආශාවක් හෝ ඇබ්බැහිවීමක් ඇති බවයි. අංක 2 බෝනික්කා කුඩා අවධියට ඔබේ ඇති ආශාවමින් සංකේතවත් කරනවා. වැඩිහිටියෙකු ලෙස වර්ධනයේ නොවි කුඩා දරුවෙකුසේ ජීවත් වීමට ඔබ තවමත් කැමැති. ඒ වගේම ඔබ ඔබගේ වයසට වඩා තරුණ පෙනුමක් පිටතට පෙන්වීමට උත්සාහ කරනවා. අංක 3 විවෘත තීන්ත බාල්දිය විවෘත තීන්ත බාල්දියෙන් ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති ආශාවත් ඔබගේ අදහස් අන් අයට ඔප්පු කිරීමට ඇති උනන්දුවත් පෙන්වුම් කරනවා. අංක 4 වැසුණු තීන්ත බාල්දිය සංවෘත තීන්ත බාල්දිය මගින් ඔබ අවට සිටින අයගෙන් සැඟවීමට උත්සාහ කරන ආක්‍රමණශීලී ස්වභාවයක් කාංසාවක් සහ අනාරක්ෂිත බවක් සංකේතවත් කරනවා ඔබ සමාජයෙන් වෙන්වීමට උත්සාහ කිරීම තමයි අනෙක් පුද්ගලයන් සමග ඇති ඔබේ ගැටලුවලට හේතුව අංක 5 බයිසිකලය බයිසිකලය නිරූපණය කරන්නේ ඔබේ අභ්‍යන්තර සමබරතාවයේ සහ ඔබේ පරිසරය නව සාර ධර්ම සහ වෙනස් වීම ලුහු බැඳීම ඇතුළු නව දෙයක් ගවේෂණය කිරීමට ඇති ආශාවයි අංක 6 ඇපල් කූඩය ඇපල් කූඩය ඔබේ ගැඹුරු දැනුමත් බුද්ධියත් පෞද්ගලික අරමුණ කරා සාර්ථකව ළඟාවීමේ හැකියාව හා සතුට නිරූපණය කරනවා අංක 7 ඇන ඇන නියෝජනය කරන්නේ තමා සහ අනෙක් පුද්ගලයන් කෙරෙහි සිදු කරන හිංසන සහ කුරිරුකම් මෙය ගැටලු සහගත චිත්ත වේගීය තත්වයක සහ වෙනස් වූ විඥානයේ සංකේතයක් අංක 8 හිස් ආවරණය හෙල්මටේ යනු ධෛර්යයේ සහ රණශූරත්වයේ සංකේතය තවද ඒ සංකේතවත් කරන්නේ ආවේගශීලී භාවය සහ යමක් පිළිබඳව තීරණයක් ගැනීමට ඇති නොහැකියාව අංක 9 පොත් වලින් පෙන්වන්නේ ඔබට දැනුමට ඇති පිපාසයයි. නමුත් ඒවා තිබෙන්නේ ගබඩා කාමරයක නිසා ඔබ ජීවිතයේ අතරමංව තවමත් එහි අරුත සොයමින් සිටින කෙනෙකු විය හැකි. අංක 10 මිටිය. මිටිය කුරිරුකමේ සහ යම් යම් දේවල් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ස්වභාවය පෙන්වනවා. ඇතැම් විට ඔබගේ අභ්‍යන්තරයේ ඇති සොයන් ගැටුම් පිළිබඳව මෙය නිරූපණය කරනවා. අංක 11 විස්මෝහන මගින් ධනාත්මක හා ඍණාත්මක හැඟීම් නිරූපණය කරනවා බොහෝ විට ඒවා අප තුල අන් අය කෙරෙහි ඇති ආකල්ප පෙන්වුම් කරනවා අංක 12 චිත්‍රය මගින් මානසික ස්ථාවරත්වය සහ මානසික පැහැදිලි බව නිරූපණය කරනවා අංක 13 රෝදය සංකේතවත් කරන්නේ පරිසරය හා සමීප මිනිසුන් අතර සන්ධානය කෙසේ වෙතත් එය ඔබ රවුමක සැරිසරන බවට ලකුණක් විය හැකි අතර ඔබේ ජීවිතයේ කිසිවක් වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නැති බවක් පෙන්වනවා අංක 15 සොසේජස් ඔබගේ කායික සෞඛ්‍ය හා සම්බන්ධ වෙනවා බොහෝ විට සිරුරේ සැඟවුණු ලෙඩ රෝග ඇති අය රූපෙන් සොසේජස් තෝරනවා අංක 16 වා කවුළු ඔබ මෙම අයිතමේ තෝරා ගන්නේ නම් ඔබ බොහෝ දුරට හුදෙකලා විය හැකි වා කවුළු කාංසාව සහ මානසික අවපීඩනයේ සංකේතයක් වෙන්න පුළුවන් අංක 17 ඉනිමග සංකේතවත් කරන්නේ ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති ඔබේ ආශාව සහ ඔබ ඒ සඳහා දරන උත්සාහයයි ඔබේ සිහින පසුපස හඹා යද්දී ඔබ මොහොන දෙන බාධක පෙන්눔 කරන්නේ ඉනිමගේ පහළ ඇති බිඳුණු පඩිපෙළ මගින් අංක 18 පෙට්ටි සංකේතවත් කරන්නේ ඔබේ පෞරුෂයයි ඔබ අන් අයගෙන් යමක් සැඟවීම එයින් සංකේතවත් කරනවා ඔබ අන් අයගෙන් එසේ සැඟවන්නේ කොමක්දයි ඔබ හොඳින්ම දන්නවා
අංක 19 කොස්ස ඔබ ආදරය කරන පුද්ගලයා සමග වඩාත් සමීප හා ආදරණීය සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඔබේ ආශාව කොස්සෙන් පෙන්වුම් කරනවා අංක 20 කැඩුණු පුටුව ඔබ කැඩුණු පුටුව තෝරාගත්තා නම් එයින් අදහස් වන්නේ ඔබ ආතතියෙන් වෙහෙසෙන් සහ අස්ථාවරෙන් පෙළෙන නිසා ඔබට විවේකයක් අවශ්‍ය බවයි අංක 21 කැඩුණු කණ්ණාඩිය කැඩපත සංකේතවත් කරන්නේ අප අපවම දකිනා ආකාරයයි. නමුත් එය බිඳී හේින් එය ඔබගේ ආත්මය ඉරා දැමූ අභ්‍යන්තර අරගලයක ලකුණක් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය වශයෙන් ඔබ ගැන ඔබටම නරක හැඟීමක් ඇති වෙනවා. අංක 22 අඬුව මෙය පීඩනයේ සංකේතයක්. ඔබට තේරීමක් කිරීමට සහ වැදගත් තීරණයක් ගැනීමට බල කරනවා. ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵලයේ කෙසේ වුවත් ඔබට සෑම විටම ඔබේ චිත්ත වේගීය තත්වය වඩාත් ධනාත්මක දෘෂ්ටියකට වෙනස් කළ හැකි. ඔබේ ජීවිතය වඩාත් වර්ණවත් කිරීමට උත්සාහ කරන්න. ඔබේ චර්යාව වෙනස් කරන්න. එහෙමත් නැත්නම් නිවාඩුවක් ගත කරන්න. ඔබට එය තනිව කළ නොහැකියයි ඔබට හැඟේනම් වෘත්තීය සහාය ලබා ගන්න. එහෙනම් ඔබ තෝරපු දේ පහලින් කමෙන්ට් කරන්නත් ඒ ගැන කියවන දේවල් හරිද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්.